මර කෙනෙක් මේ වැඳීම පිදීමවාගේ දේවල් මෝඩකං කියලත් කතා කරන. අඥ්ඥානකං කියලත් කතා කරන. බුදුරජාණන් වහන්සේ පිරිෙන වම්පාලා ඉන්නකොට සමහර අගඥානයෝ අදත් බුදුහාමුදුරුවන්ගේ මැටිපිළිමයිස්රහ ගල් පිළිමයිස්සරහා දම් පූජා කරනවා කිය විවේචනය කරන අය අඩුනෑ සමායි මේකට උත්තරයක් අතීත කාලෙෙන්ම සපයන්ඩත් පුළුව. ධාතුන් වහන්සේලාට පූජා පවත්තන එකත් විවේචනය කරණය බොහොම ඉන්නවා. අපේ බුදුරජාණන් වහස පිරිනිවම් පාලා ආදාහන පූජාව දවස් විසි එකක් සිද්ධ වෙන. පිරෙනුවම් පාල ශ්‍රේ දේහයට මිනිස්සුන්ගේ දෙවියන්ගේ පුෂ්පවඋපහාර දක්වනවා දවස් හතා ඉන් පස්ස ප්‍රශරීර දහතුවට අදදවසක්ම ගිනියවිලෙන. දුජාණන් වහන්සගේ අධිෂ්ඨානයෙන් දවස් හත නිමාවනකොට ඉතුර වෙන ධාතුන් වහන්සේලටිකේ එහෙම්ම ඉතුරුුණා මහාකාශ්‍යප මහරහතන් වහන්සේ රජවරුත්ෙක්ක ප්‍රහතන් වහන්සේලාත් කිරිවරාගෙන ධාතුන් වහන්සේලටි කාරගෙන එතනම තියාගන තවත් දවස් අතා පූජාපැවැත්තුවා. එතකොට ශ්‍රේදේහයට පුෂ්පවපහාරදක්වනවා දවස් අතා ශ්‍රේදේහේ දැවෙනව දවස් අතා දාතුන් වහසට පූජාපැවැත්වවා එතනම දවස් අතා. මේ දවස් විශයකම සැලකෙන්නේ ආදාහන පූජාව හැටියේට. ඊට පස්ේ ධාතුන් වහන්සල බෙදල දුන්නා ඒ ඒ ප්‍රදේශවලට නැවතේ ධාතුන් වහසේලටක මහාකාශ්්‍යප මරහතන් වහන්සේ ආහිත්්‍යකතු කල්ලා. ඒ ඒ ප්‍රදේශවල්ට වන්දනා කරන්න විතරක් යම්යම් ප්‍රමාණයක් දුන්නා. එකතු කරගන ඒ ධාතුන් වහන්සල එක තැනක තියාගන රජවරුත් එක්ක මහාකාශ්‍ය පමහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ ලට පූජාපය ඇතුවා. ඒ කාලෙත් හිටියා මෙන්න මෙහෙම කතා කරන ශාසර නාසක පිරි. එදත් බැන්නා බුදුරජාණන් වහන්සේ පිරි නිුවම් පෑවා මේ අඥ්ඥානෙන් මේ ඇයට කැල්ියවල්ට පූජා කරනවා. මහාකාශ්‍යප මහරහතන් වහන්ේ අවුරුදු හතා ධාතුන් වහන්සේ ට පූජාප ඇත්තුවා. අත්නනි අවුරුද්දේ. ්‍රදේන්ද්‍රයන් වහසසිදවී ලෝකෙන් බැලා මහාකාශප මහරහතන් වහසළඟට වෙල්ල කියනවා ස්වාමීනී මට අනුකම්පා කරන සේක්වා. භාග්‍යතුන් වහන්සගේ ධාතුන් වහන්සේලා අපි කොහෙහරි නිදං කරමු කියෙලකිව්වා. ඒේවෙලා වැැහෝ ඇයි කියලා ස්වාමීනී පත් අවුරුද්දක් තිස්සේ බුද්ධ පූජාවතියෙනවට බැනපු මිත්‍ය දෘෂ්ටිගය හිටිය. වුද ා ತ්‍ය දිි්ි ක ವයි. තව ඉපදෙන් අපපායවල් තියෙනවා. අවීච කියල කැන ලොකුමනිරයේ තන බුද්ධ පූ ජාවතතියන චෝදධනා කරපු පදිල තියෙන්නේ අවීචියයමයි සක්තිේෙන්ද සඳහන් කරන්නේෙම. ඔවුන්ට අනුකම්පා කරලා අපිධාතුන් හස තැන්පත් කර. දට පස්සේ තමයි මෙ මහපලෝයායට වලක් කාරල ಮಿ ග ವක්වාග ඇතුලේ හදල ස ියල දදාතුන් හසල්ලා. එතන තැම්පත්ළ තැන්පත් කරලා වහලා ඒවට කළුගල්ලොලින් චෛත්‍යයක් හැදවා. අදත්ත්ය දඹදි වන්දනාවයනකොට වාල කට්ටක චෛත්‍යය කියලා දෙැනක් දකිද තියෙන. එතන දැන් චෛත්‍යය නෑ නමුත් නටබුම්තියෙන්.ඒ චෛත්‍යයේ නැත්තේඒ චෛත්‍යය කඩලායින් කරන්නේ ධර්මාසෝක රජ්ජුරු. පස්සේ කාලේ ධර්මාසෝක රජ්ජුරෝ රජවෙලා අසූහාරදාහක් වෙහර විහාහර හැදවා ඒ භාගිතුන් වහසගේ ධර්මස්කන්දේ අසූ හරදාහ කියලා අහගන. ඒ චෛත්‍යෝල තැන්පත් කරන ධාතුන් වහසේ හෙව හැමතනම ධාතුන් වහස හම්බුන්නේෑ. ඒ ස්වාමන් වහසේ නමක් රජ්ජරුවන්ට කීවා මහරජ්ජය අපි ගුරුස්වාමින්න් වහස හැමදාම තැනකට බොහොම ස්වද්ධාවී වඳදිනවා මං හිතනවා ධාතුන් වහන්සේ එතැනැඇති කියලා. එෙහින්දා එතෙන්ට ගියා ගිහිම් බල්හම චෛත්‍යයක් තින එක තනිි කරම කළුගලා. රජරුව හිතුුව මේ කළුගල මෙම හදල ති රක්ෂාව තුන් හසල තු කිය. රජරු චයිතී කඩල 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 හෙව්වා ධාතුන් හසැල් හම්බුල්. නමුත් අර ස්වාීන් වහස හර ම කියනවා ධාතුන් හසළමතන වැඩ ඉන්ඩ මෝනැක්ල. ද සම්පූර චෛත්‍යී කඩලායි කරලා යාට හාරඩ පටන්ගත්. අඳහං කරනවා එහෙම හාරගන යනකොට රජරුවන්ට හම්බෝනවා හ තියන දොරක්. දොර අරන්ඩ බෑ ටවත් දොර හම්බුණනාට දොරින්ඩ බැෑ. එට පස්සේ අජුරු බොහෝම කනස්සල්ලට පත්ව ව නම්මක්් කෙර වීර වැඩුව අන්තිමට මෙතන මැති කියලා හරියටම හොයාගත්තා දැන් දොරවා. ඒකනෙන වට එන මාලිගාවක්වාගේ බිත්්ති බැඳල තිීන ඇතින. තනිකර ඇතුළ මාලිගාවක්තියෙන් ඇත්ති ේදාාතුන් හසටි තැ. දොරද බැඩුව කල්පනා කර කරනෙකට තරුණේ ැවිල් හනවා රජ. ොර ඇරගන්ඩ ැරුවෝද කියලා. මේ කරන්න බැරුවතමයි බලාගෙන. මං ඇරල දෙන්නද කියලෙ හවා. රජ්‍යිවට ඇතිවිච සතුට තරුණයට ප්‍රකාශ කලා ඒ සතුට. සඳහන් කරනවා අය තරුණයා දුන්නක් කරග නැවිල්ල ඊතලයක් දුන්නට යොදලා එකම ඊතල පාරා දුන දියමුදා හැරියක්ටල. ඒ විදින්න අර දොරේ තින එක ඇනකට. ඒ නයට ඒ ත දි නවත් එක දොමෑරෙන. දස මේ කාරාව විස්තර කරන තන සඳහන් කරනවා ඒ දොර වහල තිබ ප්‍රහෙලිකාවක් හැටියටක් කියල. පාටුවවත් අරන්න බැරිවඩ. ප්‍රහෙලිකාවකුත් අපිට පුරුවන්ඩ බෑ උපකාරක පදදිටික තිබ්බෙන ඇත්ත. එනම් මේ දොර වහලතින්නෙත්තේම්. අර තරුණය දන්න අය කරන හැට. දොරඇරල දිල තරුණ අතුරු දහන්න. එ සපැහදිලි කරනවා ඒ ආවේ විශ්වකර්මදිවිය පුත්‍රයක්ල. රජරු දොරෑරගෙන ඇතුළට ගියා. ඇතලට යනකොට ලියල තියනවා තැනක අනාගතයේ පහළ වන්න දු්පත් රජවරුන්ට බුදුරජාණන් වහන්සේට සලකණ්ඩ වත්කංන්නේ මේ මහාපුරුෂයන් වහන්සට සලකණ්ඩ ඒ අය ගවතියන කෝටි ප්‍රකෝටි ගනන් වත්කං මදි කියලා මේ කාරණාව ශ්‍රද්ධාවෙන් හරියට දැරුවෝොත් අපිට තේරෙන්නෑ බුදුරජාණන් වහන්සේ කෞදද කියලා ති ඒත් දැකලා සඳහන් කරන අධර්මාසුවක රජිරුවන්ඩ ඇස්සවලින් කඳුළු වැටුන කියලා මංවාගේ රජකුට දුපපත්ී කියලා දීපචක්‍රවර්තිී රජ මටත් දුපත්. මටත් බැරිෙන කාට දුන්හසසිට සලකන්න පුළුවන් තමක්නෑ දැන් දුපත් කියෙන වචනෙන් තහගත්තා. පහගෙන තවත් ඇතුළට යනකුට ඊළඟ දොරටුවගාව රම්පතක් ලියල තියෙන. රම්පතිය සඳහන් කරල තියෙනවා අනාගතය පහළ වෙන වියදසනම් රජෙ මේ ධාතුන් වහන්සේලා මේ තැම්පත් කරල තියන් තෙනින් ගොඩාරගෙන නොෙක් නොයෙක් චෛත්‍යවල නොෙක් තැන්ගොල නිදං කරලා බොහෝ දෙනට වන්දනාමාන කර ගණ්ඩ අවස්ථාව හදල දෙනවා. එතකොට මේ ප්‍රකාශයවල් ලියන්ඩෝනේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ අනුදැනුම ඇතුව රජිුවට ඇතින ලොකූ සතුටක් එහින්ද සඳහන් කරනවා මේ රජුරෝ දකුණු අත මිටමලෝලා වන් අතර පාරක් දහගත්කගේ. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ මම දැක්ක කියන එකයි මේකින් කියන්න. රජුරෝ ගැන මහාකාශ්‍යප මහරහතන් වහන්සේ දැක්ක කියල කියනකොට රජුවන්ට කොයි තරම් සතුතක්. එහෙම තමයි නැවත අපිට වඳින්ට මේ ධාතුන් වහන්සේලා එලියටආාව. එතකොට මේ කාරණාව සෙහෙපත් කළේ භ්‍යතුන් වහසට සලකනවට බැනපු අය පවා අවචී තමයි ඉහිල්ලකද. එළඟට මේ වැඳුම් පිඳම් කිරීමේ අනන්ත ආනිසංස ත්‍රිපිට කීමතිය නම මෙහෙම සඳහන්කර තියනවා මහාපරණයර අනසූතර. පොහොමද ඒහිකේචයානන්ද ජේතියචාරිකන් අබින් දම්තා පසන්න චිත්තා කාලං කරිස්තන්ති සබේතයේ කායස බෙහෙදා පරම් මරණ සුගතින් සග්ගං ලෝකං උප්පත් ජනති. ආනන්ද යම් කිසි සැදැහැවති තැදහැසිතින් චෛත්‍ය චාරිකාවී හැසිරේද. අපිත් ඕන තරන් අටමස්ථානය නව කියලහෙම යනෝ. ඇබැති ්‍රද්ධාවතියනවද කියන කරනාව අපි අපි තැන්. නොවත් මේ මහා පරනිර්වාණ සූතරයේ ශ්‍රීමක දහත්වේ මයි මේේ දේශනාව කරන්නේ ආනන්ද යම් කෙනෙ. ද්ාසිතිං යුක්තව මේ චෛත්‍ය චාරිකාවී හැසිරෙනවද. ආංි පුද්ගලයා චෛත්‍යයේ අසලටවත් යන්න කලින් කායසබෙ දැනතන් කායස බේදා යනකට ඔහු මැරුුණනොත් එහෙම චෛත්‍යය ලඟටවත් ගියනෑ නමුත් ශ්‍රද්ධාවෙන් යන්නේ චෛත්‍ය වැැඳගන්න. ආංෙ යනකොට මැරුණුත් සුගතින් සගන් ලෝකන් උපද්‍යන්න ඒ මරණ එක්කම වර්ගලෝකයේ උපදිනවා කෙළ සඳහන්කර. අපි භාගතුන් වහන්සේ අපිට දේශනා කළා තැදහැවත් බෞද්ධයන් විසින් දැක බලා වැඳ පුදාගෙන සංවේක උපදවාගතයුතු ස්ථාන හතර මිලෝක තියෙනවා කියල. තිබෝසතානන් වහස උපත් ය ලබපු තැනයි සම්මා සම්බුද්ධ රාජ්‍ය මුදුන් පත් කරගත්ත තැනයි මංගල ධර්ම දේශනාව සිදු කරපු තැනයි පරනිර්වාණද හතුවෙන් සතපිච්ච තැන. මේ පරනිර්වාණ සූතරයේ මයි පැහැදිලි කරන්නේ යමෙ ඒ සතර ස්ථානයේ වැඳ ගණ්ඩ යන්නේද. ඒ යන අතරතුර ඔහු මැරෙන්නේද අප්‍රමාණ ශවද්ධහ වෙන්නම් සතර ස්ථානයේ දැක බලා ගණ්ඩගේ ඒ අතරතුර මැරුණුත් ඔහු දෙව්ලෝපදින අතරක් නැ. ඒ සඳහන් කරන්නේ භාගිතුන් වහසේම. ඒ නිසා ඒ කාරණාවල් දැනගෙන ඒ වන්දනාවල්ලල යෙදෙනකොට ඒ ශ්‍රද්ධහ සිත දියුණු කරගන්න එක. මොන්න තරං ආරක්ෂාවක් අපිට අපේනවාද. බුදුරජාණන් වහන්සේ මහා කරුණාව කියන කාරණාව අපේ ශරීරයේ පුරා මස්සක් මුල්ලක් නෑර අපිට පිහිටෙන්ට පතුරවන්න පුළහන් තරන් බුදුරජාණන් වහසේළඟ තිබිච්ච බව ඒ කාරණාවෙන් අපිට පේෙනවා.මි සඳහා තවත් කරුණු පිටිකගත තුොරතුර නොයෙක් තැංල සඳහන් කරලති. එකතැන සඳ කරනවා සතං හ සං අස තං අස තරිීරතා සතං க්ඥා සහස්සානී ආමුත මනිකුන්ඩලා ඒ අස පද විතිී හාරස්ස කළ නාගගති සෝල සිංගේලා තංගුතනිකායමිවෙ ප්‍රකාශීතිය. න සඳහන් කරනවා පහන් සිතින් බුදුම් වඳන්නට යමුයි කියල මල් පහන් පුදන්නට යමුයි කියලා යම් කෙනෙක් දහම් අසන්නට සගුන් වදින්නට යමු කියලා යම් කෙනෙක් සූදානං වන්නේද. අන්ගේ සූදානං වීම මොනතරං වටිනවාද. පඳං කරනවා සගුන් වඳන්නට යම් හයි හැබූ එක පියවර. බුදුන් වදින්ඩ දහම් අහන්ඩ හගුම් වදින්ඩ. යං කියලා කෙනෙක් සූදානන්ගලා තිය එක පියවර පොච්චර වටිනවාද මෙතන සඳහන් කරනවා පඒ පියවර දහස දහසයක දහසයවාරයක් වෙෙදලා බුදුන් දහම් අගුන් වඳින්ද යම් කියල යම්කිනෙක් තියන පියවර දාසයෙන් දාසේවාරයක් පෙදල ඒකට තමයි කියන්න සොලොස් කලාවෙෙන් එක කලා සි දාසේ වතාවක් බෙදන. ඒ බෙදහමේන එක කොටසකට කියනවා සොලොස් කලාව්‍ය. එනම් බුදුන්වදින්ඩත් දහම් අහන්ඩත් සගුම් වදින්ඩත්. යන ගමනී තියන එක පියවර දාාසිං දාසය ආකාරීෙන් බෙදල එන සොලොස් කලාවෙෙන් එකක් තරංවත් වටි නෑ කියල සඳහන් කරනවා සතන් හත්ති සතන් අස්ථ. බොහෝම ලස්සනට පරණාාවරණයෙන් සැරසූ ලක්ෂයක් ස්ත්‍රීහු ලක්ෂයක් අශ්යෝ ක් ර ලක්ෂ කන්ඥාවෝ යන ආරලක්ෂයක් වස්තූනටද වඩා නැතහොත් එම වස්තූන් දන්දීමටද වඩා වටිනා බව තින් සඳහන් කර මෙන ලක්ෂයක් ස්තීන් ක්ෂ හස්ීන් ලක්ෂ රථ ලක්ෂ කන්ඥාවූ මේ සියලු දෙනාම පරණාවරණයම සරසලයිතිෙන්. අං ඒ තරන් මේ හාරලක්ෂයක් වස්තුූන්ටද වඩා එම වස්තූන් දන්දීමෙන් ලබන උසලේටද වඩා. බුදුන් දකිින්ඩ කියෙලා ඉස්සරහරතියන පියවරයේ සොලොස් කලාව කලාවෙන් එක කලාවක්වත් ඒ එක වටින්නේ නෑ කියල සඳහන්. අන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ නැත්තන් තිසරණයෙහි පොයඒ තරන් ගුණයක් තිේ නොද කියන කරුණම. තනපුරුවට පැහැදිලි කරලතිවා ශද්ධාවන්තයකට නං මේ බුද්ධාන්තරේක ලබාගත්ත උතුම් ජීවිතයම උගතිගාමී වඩ හොඳටම හොඳටම ප්‍රමාණවත් කියෙක සඳහන් කරන්න. අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෙහෙට විහාර කෙරෙහි ධර්මය කෙරෙහි සංගහ කෙරෙහි සිත පැහැද වූ සත්යෝ අග්‍රාවෂ ඇතුව, අග්‍රවරණ ඇතිව අග්‍ර යසස්ඇතුව, අග්‍ර වූ කීර්තිය ඇතිව, අග්‍රවූ සැපෑතිව අග්‍ර වූ කාය බලයක් ඥාන බලයක් යතුව දෙවියන් අතර උපන් කළද අග්‍රයි මිනිසුන් අතරද උපන්කල අග්‍රයි කල සඳහන් කරන. හරියටම තිරුවන් සරණගේපු අය දෙවියල්ලෝක ඉක්්‍රදිච්ච හම පුද්දුම ලස්සන රූප සම්පත්තියක් සහිතව උපදින බවසිහිපත් කරන. ඒයි නැවත මනුලෝටාවත් සියලු දෙන අභි භවනය කරන රූපයක් හැම දෙනාට වඩා මහා හේජවන්ත බව ඇතුව මනුලව උපදින. අං නිසා ඒවන් අචින්තියා, බුද්ධා, බුද්ධ ගුණා අචින්තියා. අචින්තියේතුු පසන්නා නං විපාකෝ හෝතිය. මේ තුනරුවන්ගේ ගුණ ප්‍රකාශ කරන්නතියා සිතීමටවත් නොහැකිී කියලම පැහැදිි කරලා විස්තර කරනවා.